අයිබෝන සිවල් දෙනාටම ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු එකතු වෙලා සුබ නිදහස් දිනයක් ඒවා. නිදහස නිසලස භාවිතා කරමින් අපගේ රට එකමුතු වෙනවා. අන්නේ එකමුතු වීමේ මූල ආරම්භය අපි මෙදැසිස්සෙන් පටන් ගමු. මොකද ඇසිස්ස සුබයි ලංකාවට. මේ කිලෝමීටර් 7ක ඇල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කොට නැවත මෙහි කුඹුරුවක් කර 67ක පුරන් කඩන්නට මේ ජායල පොල්පෙති මුකුලාන අපේ ගම්මාන සින්න සීලු දෙනාම වෙහෙසිල වැඩ කටයුතු කරනවා. මේ තියෙන්නේ කිලෝමීටර් 7ක ඇල මාර්ගයේ දවස් 4ක් තිස්සේ මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කරන්නේ මේ ඉන්න තරුණ කණ්ඩායම. ගායන් මල්ලිත් ආවා, එතකොට අපි මහේෂයි ආවා. ඉතින් මේ විශාල ඉංජිනේරි මහත්තය තමයි වැඩසටහන කරන්නේ. ඉතාමත්ම අමාරුවෙන් මේගොල්ලෝ වැඩසටහන කරගෙන ගියත් ලොකු ධෛර්යයක් තියෙනවා. මෙතනින් එහා පැත්තට තමයි ඉතින් ටික සම්බන්ධ වෙන්නේ මහලට. අපි කතා කරලා බලමු. ආයිබෝන් සල්ලේ ආයිබෝන්. ඉතින් කොහොමද දැනන්නේ මේ හැඟීම දැන්? ඇත්තටම බොහොම සතුටුයි නාලක මල්ලි. පළවෙනි එක ඇවිල්ලා ඔයා මෙතෙන්ට ආපු එකම බොහොම සන්තෝෂයක්. ඔයාව දකින්න තිබ්බ පුදුම ආසාවක්. දෙවැනි එක ඇවිල්ලා මේ ඔයාගේ අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා මම මාර්ගයක් හොය හොය ඉන්න මේ තරුණ කැලේ ඔක්කොම එකතු කරගෙන මේ වටා පිටාවේ ගමේ යාළුව මල්ලිලා අය ලක්කලා ඔක්කොම එකතු කරගෙන ඒ අවස්ථාව කොහොම හරි මේ ගොවිජන සේවයගේ රැස්වීමකට ගිහිල්ලා මම කතා කරපුවා. මට මේ අවස්ථාව උදා කරලා දුන්නා ගොවිජන සේවයගේ DO එකක උපනිසයි කතා කරලා. හැබැයි මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා මේක කරන්න පුළුවන් වේද බැරි වේද කියලා කුතුහලයේ ඒගොල්ලන්ටත් තිබ්බා. ඇත්තට මේ පොඩි මල්ලිලාටත් තිබ්බා ඉතින් මේක කොහොමද කරන්න කියලා ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා. ඉතින් ලොකු වැඩක් නිසා මගේ අදිෂ්ඨානයේ තිබ්බා මම මේ කොහොම හරි කරනවාම කියලා. ඒක ඇත්තටම පටන් ගත්ත දැන් දවස් 4කට කලින්. අද වෙනකොට අපි මේක කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යනවා. මං හිතන්නේ හෙට හරි අනිද්දා හරි වෙනකොට තව මැෂින් 3ක් අපිට හම්බ වෙනවා. එතකොට මේ ඇල මාර්ගය මහයලයි පිටලවල් දෙකයි ඔක්කොමත් එක්ක සාමාන්‍යයෙන් කිලෝමීටර් 6.5ක් විතර තියෙනවා. මේ ටික ඔක්කොම සුද්ධ කරලා හරන්න ඕනේ. මේ අවුරුදු 3කට විතර මොනවත්ම කරලා නැහැ. තැන් තැන් වලින් බ්ලොක් වෙලා නැවතිලා වතුර එන්නෙම නැතුව තියෙන්නේ. මේ අතර මේ මහයල මාර්ගයට ඇනික 3ක් හදාගන්න ඕනේ. මේ වතුර හරියට කුඹුර වලට දෙන්න. එහෙම ප්‍රශ්නයක් නිසා තමයි මේවා පුරන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටිකත් හදාගන්න දැන් අවශ්‍ය කටයුතු මේ කරගෙන යනමින් ඉන්නේ. ඉතින් ඔයා ඇවිල්ලා මෙතෙන්ට මේ දේ පෙන්නලා මේ දේ බලලා මෙතෙන්ට සහභාගී වෙච්ච එකට බොහොමත්ම ස්තුතියි. මේ අදහස මේ සම්පූර්ණ අදහසම ඇවිල්ලා මේ පිස්සුව ඇත්තටම ඔයා නිසා ඇති වෙච්ච පිස්සුව. ඔය දැන් එතකොට දැන් ඉදිරියේදී මේ වැඩසටහන සහභාගී වෙන තමන් ගම් මුලින් පටන් ගන්න තරුණ ළමයින්ට අයියට කියන්න තියෙන මොන වගේද? ඔව් ඇත්තටම මේ කියන්නේ දැන් මේ අපිට වඩා බාල පොඩි පොඩි මල්ලිලා නංගිලාට ඔක්කොටම කියන්නේ මේ එන්න ඇවිල්ලා එන්න. ඇත්තටම අද උදේ සන්තෝෂදායක කටයුත්තක් වුණා මේ තරුණ සංගමේ වල්පොල යූත් එකේ මල්ලිලා නංගිලා ඇවිල්ලිවලා අනේ අපිටත් දෙන්නක පොඩි ළමයි පොඩි පොඩි නංගිලා මල්ලිලා ඇවිල්ලා අපිටත් අක්කර භාගයක් විතර දෙන්න. මං කෝ අක්කර භාගයක් නෑ මං අක්කරයක් දෙන්නම් කියලා දෙන්නම් කුඹුරට බහැපල්ලා හරිද කියලා ඉවරලා. ඒ කියන්නේ තරුණ පොඩි ඔක්කොටම අලුත් කට්ටියට පොඩි ඔක්කොටම ආරාධනා කරන්නේ මේකට එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න නැත්නම් තමන්ගේ පලාදේ පුළුවන් විදියට කරන්න කරලා කොහොම හරි කරලා මේ රට ස්වම්පෝෂිත කරන්න රට ආයේ සහලින් නගා සිටවන්න සහලින් ස්වම්පෝෂිත කරන්න අපිත් එක්ක එකතු වෙන්න මේ නාලක වෙන දිට මල්ලිගේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙන්න කොහොම හරි අපි මේක සාර්ථක කරගමු. ඊළඟ කන්නේ වෙනකොට මුළු රටම අස්වද්දන්න පුළුවන් තත්ත්වයකට ගේමු. ජයලාසනෙත් මේ ප්‍රොජෙක්ට් එකේ මේ වැඩෙන් නවත්තන්න නැතුව ඉතුරු ටික ඊළඟ කන්නේදී හරි අපි කරන්න පටන් ගන්නවා. හොඳයි මමත් ආරාධනා කරනවා ජායල තමයි අපේ ගමට මුලින්ම ආවේ චරණ අපිට කියලා මගේ ආවේ. එයා හින්දා තමයි වැඩ කටයුතු ටිකක් කරගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අදහස්ෙන් අදහස් සමහරට ශක්තියක් වෙනවා යා අලුත් අදහස්. මම ආරාධනා කරනවා අයියේ යාළුවන් අඳුලා දෙන්න මල්ලා අඳුලා දෙන්න. මේ జగත් මගේ දෙවෙනි දකුණු අත මේ වැඩේ ඉන්න මේ జగත් මල්ලි මේ විමුක්ති මල්ලි යූත් එකේ මේ මගේ එස්කවේටරේ දැන්ට වැඩ කරන මල්ලි මේ වැඩ කරගන්නේ. මෙයා තමයි ඉතින් එස්කවේටරේ ඔක්කොම කරන්නේ. මේ ගොවි සමිතියේ මේ ගොවි සමිතියේ සමාජිකයෙක් මේ අය ළඟටම වෙලා ඉන්න මේ සියලු දේ කරනවා. මේ විරංග මගේ සියලුම ලියකියවිලි කටයුතු ඇත්තටම ඇවිල්ලා මේ මොලේ භාගයක් මේ තමයි. ඔළුව ඔක්කොම සියලුම ලියකියවිලි කටයුතු ඔක්කොම කරන්නේ මේ තමයි. මේ යූත් එකේ මේ ගොල්ලන්ගේ යූත් සමිතියේ සභාපති මේ අනික් සමාජිකයෝ ටික මේ සියලුම දෙනාව අසීමිත සහයෝගයක් දෙනවා. කාලේ වෙලාව වැය කරලා මේ පොඩි මල්ලිල ඔක්කොලම මෙතන ඉඳගෙන කියන්නේ අපිට සම්පූර්ණ හැම වෙලෙම පැයටම ඉන්න බැරි වුණත් මේගොල්ලෝ පැයටම ඉඳලා මේක සාර්ථක කරගන්න මේ පොඩි යූත් එක වල්පොල යූත් එක පුදුම විදිහට සහයෝගයක් දෙනවා. මේ ඔක්කොටම බොහොම ස්තුතියි. වල්පොල යූත් එකෙන් කොහොමද දැන් මේ හැඟීම දැනෙන්නේ? ඇත්තටම හදවතින්ම සතුටුයි. ඉතින් මේ වගේ දෙයක් කිරීම ගැන මේ වගේ පුද්ගලයන් රටේ ඉන්නවා කිව්වම ඇත්තටම සතුටුයි. ඉතින් ඒ හින්දා අපිත් සහභාගී වුණා වල්පොල ඒ ටුසෙට් යෞවන සමාජය ජය වේවා. අපිත් සහභාගී වුණා. ඉතින් හරිම සතුටුයි. කොහොමද ජගත්?
හොඳයි නාලක සහෝදරය, ඉතින් ගොඩක් ස්තුති වන්දනා. මුලින්ම මම හිතන්නේ මම ඔයාගේ දුරකථන අංකය හොයාගත්ත සහෝදරය, මේ ඉන්ටර්නෙට් එකෙන් Facebook එකෙන් ඔයාගේ page එකට ගිහිල්ලා ගත්ත ගමන් answer කරා. මම හිතුවේ නැහැ එහෙම ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඒ වගේම කතා කරලා මම ආයිබෝන් කියලා කතා කරද්දී ආයිබෝන් කියලා මට සුබපතලා වචන දෙකයි කතා කරේ. හරි අපි කරමු, මම එන්නම් කියලා කිව්වා. ඒක මට විශාල හයියක් වුණා. මොකද විශාලයි මා එක්ක එතකොට කතා කරලා තිබ්බේ. නමුත් විශාලයි කතා කරලා තිබ්බට මටත් එහෙම ලොකු අදහසක් තිබ්බේ නැහැ. මොකද අපි ඇත්තටම අපේ කෘෂිකර්ම යුගේ ඉන්න අපි ඈත් වෙලා අපි කාර්යාලීය ක්‍රමවලට හුරු වෙලා නැති වෙන්නේ. එතකොට අපි කුඹුරකට බහැලා තිබ්බේ නැහැ. නමුත් මේ කැරල්ල මේ පිස්සුව එන්නේ ඉස්සරින්ම නාලක සේනාධීර සහෝදරයගෙන්. ඔබ දෙක අපි දැක්කා Facebook එකෙන්. ඒ වගේම අපි දැක්කා දේශපාලන අධිකාරිය පවතුමව ගෙනල්ලා අගේමට ලක් කරන විශේෂම බස්නාහිර පළාත් ආණ්ඩු කාර්යවරිය විශේෂඥ වෛද්‍ය සීතාඹරකොළ මැතිනිය. ඉතින් මේ හැම දෙයක්ම අපි දැක්කා. දැකලා ඉවරලා අපිටත් මේකට ශක්තියක් තියෙන්න ඕනේ. මොකද අපිට අදහස තිබුණාට මදි, මේ ක්‍රියාත්මක කරන්න මේ ශක්තිය අවශ්‍යයි. ඉතින් එහෙම මම ආය විශාලයට කතා කරා, මං කොහොමද නාලක සේනාධීර මල්ලේට කතා කරා. මෙන්න මෙහෙමයි ප්‍රතිචාරය ගැද්දි මට කලින් බලද්දි විශාලයත් කතා කරලා තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ බලමු මාර්ග හදනකොට වතුර ක්‍රමිකව කොහොමද බහින්නේ කියලා. දැන් මට අද පෙවුණා මේක ගාන්ට කොහොමද ලෙවල් එක හදාගෙන තියෙන්නේ කියලා ඉංජිනේරු මහත්තයා. ඉතින් ඇත්තටම ලේසි, යාට ඉංජිනේරු දැනුම තියෙන එකම අපිට වාසියක් වුණා මේ දවල් කරගෙන යන්න. ඒ වගේම විශේෂයෙන් මේ සියලු දෙනා මතක් කරනවා වගේම අපේ බැක් ඔපරේටර් මේ ස්කැවටරේ ඔපරේටර් මල්ලියෝ කියන්න ඕනේ. මෙයාට අපිට මේ උපදෙස් දෙන්න දෙයක් තිබ්බේ නැහැ විශාල. මම හිතන්නේ ආවා යාට හොඳ අධ්‍යයනයක් තිබ්බා මේ පිළිබඳව. ඒ අධ්‍යයනය තුළින් එයා කරගෙන ගියා අපිට කිසිම මේ ලොකු එෆර්ට් එකක් දාලා මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන කියලා උපදෙස් දෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඉතින් අද ඇත්තරම 72 වෙනි ජාතික නිදහස අපි අභිමානෙන් සමරනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ වගේ උදාරතර සංකල්පයක් මේ පුරන් කුඹුරු අස්වැද්දේම එකතු වෙලා ශ්‍රී ලංකා පුරන් කුඹුරු අස්වැද්දම කියන සංකල්පය ගෙනල්ලා 2020 සුබයි කියන සංකල්පය ගෙනල්ලා රට දැය සහලින් සම්පෝෂිත කරන්න ඒ ගත්ත උදාරතර ක්‍රියාදාමය අපේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය ආචාර්ය සමාචාර්ය පළ කරනවා. ඒ වගේම අද වගේ විශේෂ දවසක කියන්න ඕනේ මගේ මව්බිම බේරගන්න කඳුලින්. ඒ වගේම ජීවිත පූජාවෙන් 1818 කැරල්ලේ ඉඳලා ඊටත් එහෙත ඉඳන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ත් එක්ක සටන් කළා. මව්බිම වෙනුවෙන් රුධිරය හෙළපු ඇස්ස්මස්ලේ නාර දොන්දුන්න ඔය සියලු දරාණම ආචාර කරනවා. ඇත්තරම ඒ අය හින්දා තමයි අපිට මේ වගේ රටක් අදිතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි ඉන්නේ 2020. ඉතින් අපි අතීතය අමතක කරලා වර්තමානය එක්ක අනාගතය ජය ගන්න එකතු වෙමු. විශේෂම නාලක සේනාධීර සහෝදරයා, ඔබ වැනි පුතුන් මගේ රටට වාසනාව. එසේමයි. එහෙනම් ජය වේවා. ජය වේවා. ජය වේවා. ඒ වගේම මේන් මම හිතනවා විශාල අයියේ ලොකු පණිවිඩයක් මේ වීඩියෝ කරා ලැබෙන ඔබ සියලු දෙනාට. මොකද මිනිම් මුතුකලටත් වඩා වටිනවා එකමුතුකම. ඒ එකමුතුභාවයේ සංකේතයක් වුණාද ඒ ටූ සෙට් යූත් ක්ලබ් එක වල්පොල. එතකොට මේ ගම්මිසින සිවුදම් සහෝදරයෝ ජගත් විශාල ඊතර සභා මේ අපේ ගොවි සමිතියේ සමාජික අයලා, එතකොට මේ උදව් කරන අයලා සියලු දෙනාටම මම ආරාධනා කරනවා ඔබට උදව් කරන්න පුළුවන් විදේශගත සිද්ද ඔබ සියලු දෙනාට. මොකද ජායල කියන්නේ ලෝකේ ඕනම කෙනෙක් ජායලදී හම්බෙන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ජායලදී ඉතාලිය වෙන්න පුළුවන්. ඔබ කොහෙද හිටියත් ඔබ කතා කරන්න විශාල අයට මේ කිලෝමීටර් 7ක ඇලමාර්ගයේ ලේසි පාසු වැඩ කටයුතු කරන මේ දවස් 4:30 මේ කරගෙන ඉන්නේ උදව් කරන්න. මෙතනින් එහාට තව කොටසක් තියෙනවා. ඒ කොටස කරන්න උදව් කරන මම දුරකථන අංක විශාල ජගත් ඔය දෙන්නගේ සඳහන් කරනවා අයියේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.